නිල ජන්ද දැන්නේ පත්‍රිකා අද දිනේ දිස්ත්‍රික්ක 25 ම මැතිවරණ කාර්යාල මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු කරනවා. පළවෙනිදා සිට 15වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න CIBN. ඒ අනුව හෙට සිට ඔවුන් සියලුම නිවෙස් වලට ඒ නිල ජන්ද දැන්නේ පත්‍රිකා බෙදීම ආරම්භ කරනු ඇති. ඒ වගේම 14වෙනිදා දක්වා මේ නිල ජන්ද දැන්නේ පත්‍රිකා බෙදීම සිදු වෙනවා. මේ මාසේ 8වෙනිදා ඉරිදා දිනේ විශේෂ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ දින තමන්ට ඒ දිනේ තෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකින්ට 8වෙනි ඉරිදා දිනේ නිවසේ රැඳී සිට තමන්ගේ ඡන්ද පත්‍රිකාව ලබා ගන්න කියලා විශේෂ ඉල්ලීමක් කරන්න කැමති. ඡන්ද මධ්‍යස්ථාන කීයක් ස්ථාපිත කරලා තියෙනවද මේ වෙන විට? මට ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව හරියටම මේ අවස්ථාවේදී කියන්න බෑ. සමහර ඡන්ද මධ්‍යස්ථාන කීපයක් තිබෙනවා, නැවත වෙනස් කළ යුතුව තිබෙනවා. මං හිතන්නේ 13000කට ආසන සංඛ්‍යාවක් තියෙනවා ඡන්ද මධ්‍යස්ථාන. මේ වෙන විට මේ බොහෝ පැමිණිලි යනවා මේ උපකාරක පන්ති මැතිවරණ නිරීක්ෂණ, කියන්නේ මැතිවරණ ඡන්ද ළමයි උපයෝගී කරගෙන විවිධ සමීක්ෂණ කරනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පියවරක් ගන්නවද? උපකාරක පන්ති ආශ්‍රය කරන පමණක් නොවෙයි, සමාජ මාධ්‍ය ජාලයන්නේ පවා ඒ වගේ සමීක්ෂණ කරලා ඒ වගේ ප්‍රතිඵල දානවා. සමීක්ෂණ වලට මහජනතාව යොමු කරගන්න අවස්ථාවක් තියෙනවා. මට අපට විශේෂයෙන් වාර්තා වුණා ඒ උපකාරක පන්ති කිහිපයක එවැනි කටයුතු කර යුතු බව. අපි ඒ අවස්ථාවේදී පොලිසියට දැනුම් දීලා තිනවා ඒ කටයුතු සංවිධානය කළ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කරලා බලලා ඒ අය 66 වෙනි වගන්ති අර්ථයේ අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා. ව්‍යාජ ඡන්ද පත්‍රිකා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය සහ අනිකුත් ඒ අවස්ථාවල සිදු කරගෙන යන සමීක්ෂණ සහ ඒ නිල නොවන ඡන්ද සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට විවිධ පක්ෂවල මේ ආහාර ලබා දීම, විවිධ සුබසාධක කටයුතු ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම බාරයට අරන් තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද පැහැදිලි කිරීමක් කරන්නේ? ඕනෑම කෙනෙකුට පුළුවන් රැස්වීමක් පවත්වන්න. නමුත් සංග්‍රහ කිරීම කියන වරද තියෙනවා, අල්ලස් දීම කියන වරද තියෙනවා. ඒ අනුව තමයි පහුගිය කාල සීමාව තුළ මැතිවරණ කොමිසම සභාව එවැනි දේවල් තහනම් කරලා තියෙන්නේ. ඒවා මැතිවරණ කොමිසම සභාව බාරයට අරගෙන මැතිවරණ කොමිසම සභාව තබාගෙන නැහැ. ඒවා ඒ අවස්ථාවලට අනුකූල වෙන විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. මම කලින් සඳහන් කරපු ආකාරයට විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට ප්‍රචාරක රැස්වීම පවත්වන්න පුළුවන්. නමුත් ඡන්දදායකින්ට අල්ලස් දීම හෝ සංග්‍රහ කිරීමේ කටයුතු මැතිවරණ පනත අනුව නීති විරෝධී. ඒ නිසා ඒ කටයුතු කරන්නට එපා කියන එක තමයි ඉල්ලා සිටින්නේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.